ඔන්න යාළුවනේ අදත් මම ඔයාලා වෙනුවෙන් අමුතුම විදිහේ වෙනස් වීඩියෝයක් අරන් ආවා. හරි වීඩියෝට යන්න කලින් ඔයාලා හැමදෙනෙම සාදරයෙන් පිළිගන්නවා විහංග ටෙක් බ්‍රෝ YouTube channel එකට. මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක්ම වැදගත් දෙයක් ගැන. හරි වීඩියෝ එකේ ප්‍රධානම මාතෘකාව මොකක්ද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවත් ඇති. ඊටත් අමතරව ඔයාලට මම දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මෙච්චර කාලයක් පුරාවට ඔයාලගේ ෆොටෝස් ඒ කියන්නේ සීක්‍රට් ෆොටෝස් වීඩියෝස් ඊටත් අමතරව ඔයාලගේ ෆෝන් එකේ තියෙන සමහර ඇප්ස් හයිඩ් කරන්න වෙනත් ඇප්ස් පාවිච්චි කරන්න ඊටත් අමතරව අලුතෙන් රිලීස් වෙච්ච ෆෝන් එකක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට මේ ඇප්ස් එහෙම නැත්නම් ෆොටෝස් වීඩියෝස් හයිඩ් කරන්න විවිධ අලුත් ගැජට්ස් තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් මම හිතනවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම එක්කෙනෙක්ම අලුතෙන්ම රිලීස් වෙච්ච ෆෝන්ස් පාවිච්චි කරන කට්ටිය නෙමෙයි කියලා. ඒ හිඳ තමයි මම මේ විදිහට වීඩියෝ එක අරන් ආවේ. ඒ කියන්නේ ඔයා Play Store එකට ගිහිල්ලා මීට කලින් සර්ච් කරලා බලලා ඇති මේ ෆොටෝස් වීඩියෝස් ඇප්ස් හයිඩ් කරන්න පුළුවන් තවත් ඇප් මොනවද කියලා. හරි ඒ වගේ වෙලාවක ඔයා ඒ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා බැලුවාම ඔයාලගේ ෆෝන් එකේ මේ ඇප් එක පෙන්නන්නේ ෆොටෝ හයිඩර් එක්කෝ ඇප් හයිඩර් ඒ විදිහේ ඒ නම යටතේමයි. එතකොට ඔයාගේ ෆෝන් එක අතර ගන්න පිට කෙනෙක්ට බලා ගන්න පුළුවන් වෙනා කෙලිම ඔයාගේ ෆෝන් එකේ ෆොටෝ හයිඩර් ඇප් එකක් එහෙම නැත්නම් වීඩියෝ හයිඩර් ඇප් හයිඩර් වගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. එතකොට එයා ඔයා ගැන හිතන කෝණය වෙනස් වෙන්න පුළුවන් වෙනවා. හරි ඒ වගේ වෙලාවක ඔයාට මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හරි ඒ වගේ හේතුන් නිසා මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ පිට කෙනෙක් වගේ ෆෝන් එක අතට ගත්තාම ඇප් හයිඩර් එකක් ෆොටෝ හයිඩර් එකක් වීඩියෝ හයිඩර් එකක් තියෙනවා කියලා හොයාගන්න බැරි වෙන විදිහ ඇප්ලිකේෂන් එකක් ඔයාලගේ ෆෝන් එකේ තියාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පිට කෙනෙක් අතට ගත්තාම ඔයාලගේ ෆෝන් එකේ කිසිම ඇප් හයිඩර් ෆොටෝ හයිඩර් ඇප් එකක් නැහැ කියලා පේන විදිහට ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් හයිඩ් කරන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත් මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් හයිඩ් කරන්න පාවිච්චි කරන්න පුළුවන් අමුතු විදිහේ ක්ලොක් එකක් ගැන. හරි වීඩියෝ එකට යන්න කලින් ඔයාලට වැදගත් දෙයක් කියන්න කැමතියි. මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පහලින් දෙන රතු පාට subscribe button එක touch කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක touch කරලා අනිවාර්යයෙන්ම channel එකට support එකක් දෙන්න. හරි අපි ඉක්මනටම අපේ වීඩියෝ එකට යමු. හරි මම මේ වීඩියෝ එක මුලදී කතා කරපු ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා අපි දැන් බලමු. ඔයා පාවිච්චි කරන්නේ Android phone එකක් නම් Play Store එකට යන්න, Apple phone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් App Store එකට යන්න. හරි මම දැන් මගේ phone එකෙන් මේ විදිහට Play Store එකට යනවා. Play Store එකට ගිහිල්ලා ඒකේ search කරන්න ඔයා WS Infotech කියලා. මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලට උඩින් එන රිසල්ට් එක මේ විදිහ එකක් වෙනවා. අනිවාර්යයෙන්ම 10 මිලියන් ඩවුන්ලෝඩ්ස් වගේම මේ ඇප්ලිකේෂන් එක MB 5.4ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි වෙන්නේ. හරි මේ ඇප්ලිකේෂන් එක මම දැනටමත් මගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒ හින්දා මේ විදිහට ඕපන් කියලා බටන් එක විතරයි මගේ ෆෝන් එකේ පෙන්වන්නේ. නමුත් ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා නැති හින්දා ඔයාගේ ඉන්ස්ටෝල් කියලා බටන් එකක් පෙන්වනවා ඇති. ඒ බටන් එක ටච් කරලා ඔයා මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඊටත් අමතරව ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන what's new කියලා තියෙනවා. 2018 නොවැම්බර් 7 වෙනිදා තමයි last update එක කරලා තියෙන්නේ. ඊටත් අමතරව මේ විදිහට යටින් යටට යනකොට ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ මේ WS Infotech කියන කම්පැනියෙන් හදලා තියෙන මේ ක්ලොක් වෝල්ට් ඇප්ලිකේෂන් එකට අදාළ ෆොටෝස් බලා ගන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව යටින් යටට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ඇප්ලිකේෂන් එකට අදාළව කමෙන්ට් කරලා තියෙන ටොප් කමෙන්ට්ස් ටික. මෙතනින් උඩින්ම කමෙන්ට් එක ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා perfect app feels like secret safe into my gallery කියලා. මේ විදිහට තරු පහක් දීලා තිනවා. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක ගැන හොඳ තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊටත් අමතරව සමහර ඇප්ලිකේෂන්ස් ගැන තරු පහම දෙන්න නැතුව තරු එකක්වත් දෙන්න නැතුව කමෙන්ට්ස් දාන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඇප්ලිකේෂන් එකේ ගුණාත්මක බව අනුව තමයි මේ විදිහට දාන කමෙන්ට්ස් වල টপ කමෙන්ට්ස් උඩින්ම පෙන්වන්නේ. හරි ඔයාලා ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඕපන් කියලා මේ විදිහට බටන් එක බලා ගන්න පුළුවන් වෙයි. ඒ බටන් එක උඩ මුලින්ම ටච් කරන්න. හරි මම මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහේ තැනකට තමයි මුලින්ම යන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ විදිහේ ඩයලොග් බොක්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා allow world to take pictures and record video කියලා. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එකට පික්චර් ෆොටෝ ගහන්න සහ වීඩියෝ රෙකෝඩ් කරන්න අවසර දෙනවද කියලා අහන්නේ. මම මෙතන පළවෙනි එක ටච් කරනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන හැම වෙලාවෙම ෆොටෝ එකක් ගහන්න සහ වීඩියෝ එකක් රෙකෝඩ් වෙන්න මේ ඇප්ලිකේෂන් එකට පර්මිෂන්ස් දෙනවා කියලා. ඒ හින්දා ඔයාලත් මේ විදිහට පළවෙනි එක උඩ ටච් කරන්න.
ටච් කරාට පස්සේ ඔයාලගෙන් කන්ටැක්ට්ස් වලට ඇක්සස් ඉල්ලනවා එතනින් මම ඇලෝ දෙනවා හරි ඇලෝ දුන්නාට පස්සේ ඔයාලගෙන් ආයි ෆොටෝස් මීඩියා සහ ෆයිල්ස් වලට ඇක්සස් ඉල්ලනවා එතනටත් මම ඇලෝ දෙනවා ඔයාලත් ඒ විදිහට ඇලෝ දෙන්න හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ විදිහේ ඩයලොග් බොක්ස් එකක් ඒ කියන්නේ මේ ඩයලොග් බොක්ස් එක යටතේ දීලා තියෙන්නේ ඔයාලා කොහොමද මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා පාස්වර්ඩ් එකක් හදාගන්නේ කියලා ඒ කියන්නේ මෙතන ස්ටෙප්ස් තුනක් දීලා තියෙනවා මේ ස්ටෙප්ස් තුන කියලා බලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි මේකේ පාස්වර්ඩ් එක විදිහට දෙන්න ඕනේ මොකක් හරි වෙලාවක් ඒ කියන්නේ මේ කඩුව අපිට අවශ්‍ය ගන්න කරකවලා මෙතන තියෙන මේ මැද ඩොට් එක උඩ එකපාරක් ටච් කරන්න ටච් කරාට පස්සේ පළවෙනි පාර සෙට් වෙනවා කියලා දීලා තිනවා හරි අපි ඒ ගැන කතා කරන්නේ නැතුව කෙලින්ම ඇප්ලිකේෂන් එක ඇතුළට යන් ලෙට්ස් ස්ටාර්ට් කියන බටන් එක උඩ මම ටච් කරන්න හරි ටච් කරාට පස්සේ අර ස්ටෙප්ස් තුනේ තිබ්බ විදිහට මම කැමති ටයිම් එකක් සිලෙක්ට් කරනවා හරි මම මේ විදිහට ටච් කරලා මේ පැත්තේ ඩ්‍රැග් කරනවා අර බලා ගන්න පුළුවන් වෙනවා මිනිත්තු කට්ට 5 ඉලක්කම ළඟට ගෙනිච්චා හරි ඊට පස්සේ මෙතන තියෙන පැය කට්ට මම මේ විදිහට ගෙනියනවා 3 ගාවට හරි යටින් ඩිජිටල් ක්ලොක් එකක් තියෙනවා 3:25 කියලා ඊටත් අමතරව ඔයාලට උඩින් ඩේට් එක බලා ගන්න පුළුවන් අගෝස්තු 17 සහ ටියුස්ඩේ කියලා හරි මේ විදිහට ටයිම් එකක් සෙට් කරාට පස්සේ ඔයාලා මේ මේක තමයි ඔයාලගේ පාස්වර්ඩ් එක වෙන්නේ මේක ඔයාලා සේව් කරගන්න ඕන නම් මෙතන තියෙන මේ මැද ඩොට් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ආයෙත් අපිට මේ පාස්වර්ඩ් එකම දීලා කන්ෆර්ම් කරන්න කියනවා. හරි. ඔයාලට මතකයි මම කලින් දුන්නේ 3:25 කියලා. ඒ විදිහට මම ආයෙත් කඩු ටික මේ විදිහට යවනවා 3:25. හරි. 3:25 ආයෙත් සෙට් කරලා මම ආයෙත් මැද බටන් එක උඩ ටච් කරනවා. හරි. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට අහනවා your email කියලා. ඔයාලා එතන ඔයාලගේ කැමති ඊමේල් එකක් දෙන්න. හරි මම මේ විදිහට ඊමේල් එකක් දුන්නා. ඊමේල් එකක් දීලා ඉවර වෙලා finish setup කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඔයාලා මේ විදිහට ඊමේල් එකක් දෙන්නේ මෙතන ඔයාලගේ හදිසියේවත් ඔයාලට මේක තිබ්බ වෙලාව, ඒ කියන්නේ password එක අමතක වෙලා password එක change කරගන්න ඕනේ වුණොත් කියලා තමයි මේ ඊමේල් එක set කරන්නේ. හරි ඊට පස්සේ මේ finish setup කියන එක උඩ ටච් කරන්න. ටච් කරාට පස්සේ වෙල්කම් කියලා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. මෙතන ඔයාලට මුලින්ම දන ලකුණක් බලා ගන්න පුළුවන් වෙනවා. add files කියලා. මම දන ලකුණු උඩ එකපාරක් ටච් කරන්න. හරි. මම මේ විදිහට දන ලකුණු උඩ එකපාරක් ටච් කරාට පස්සේ මේ විදිහට උඩට උඩට buttons කීපයක් පෙන්වනවා. new folder, camera, other files මේ විදිහට. හරි. මම ආයෙත් වෙන තැනක ටච් කරනවා. ඒ කියන්නේ his ඉඩක මම එකපාරක් ටච් කරනවා. ටච් කරාට පස්සේ ඒටි ක්ලෝස් වෙන ඊට අමතරව බලා ගන්න පුළුවන් නම් මෙතන pictures videos සහ other files කියලා කොටු තුනක් තියෙනවා. හරි මෙතන තියෙන videos කියන කොටු උඩ මම එකපාරක් ටච් කරනවා. ටච් කරාට පස්සේ මේ විදිහ තැනකට තමයි එන්නේ. එතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා no files කියලා. හරි ඔයාලා මෙතෙන්ට videos add කරගන්න ඕනේ නම් ඒ කියන්නේ ඔයාලට මොනවා හරි videos hide කරගන්න ඕන නම් මෙතන මේ තියෙන ධන ලකුණු උඩ එකපාරක් ටච් කරලා ඔයාලට ඕනේ video එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ video එක මෙතෙන්ට add වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. හරි මං එකපාරක් back වෙන්න. back වුණාට පස්සේ pictures කියන තැනට යන්න. ඔයාලට අර කලින් තැන වගේම his තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ no files කියලා. මෙතනත් අර videos එකේ වගේ මේ දන ලකුණ ඔබලා ඔයාලට ඕනේ photos ටික මේකට add කරගන්න. මේ application එකට photos add කරගන්නවා කියන්නේ ඔයාගේ gallery එකෙන් photos ටික hide වෙනවා කියන එක. හරි. ඊටත් අමතරව ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා කෙලවරි dot 3ක් තියෙනවා. ඒක උඩ එකපාරට touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා always remember කියලා. හරි ඊටත් අමතරව මෙතන තියෙන මේ සෙටින් මාක් එක උඩ මම එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා චේන්ජ් පාස්වර්ඩ් කියලා. ඒක උඩ එකපාරක් ටච් කරලා ඔයාලට පුළුවන් වෙනවා මේ ඔයාලා සෙට් කරපු ටයිම් එක වෙනස් කරගන්න. මම ඒක උඩ ටච් කරන්නේ නැහැ. දැන් ඒක ඇත්තට අත්‍යවශ්‍ය දෙයක් නොවන හින්දා. හරි ඊටත් අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන දෙවැනි බටන් එක. ඒ කියන්නේ clock app protection කියන එක. එතන ඔයාලට යටින් ලියලා තියෙනවා protect from accidentally uninstall of this app කියලා. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක හදිස්සිය කවුරු හරි මේක ඇප් හයිඩර් එකක් එහෙම නැත්නම් ෆොටෝ හයිඩර් එකක් කියලා හිතලා අන්ඉන්ස්ටෝල් කරොත් ඒකට ලොක් එකක් දාන්න ඕනේද නැද්ද කියලා වගේ දෙයක් තමයි අහන්නේ. ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරලා ඔයාලට ඒවත් අවශ්‍ය විදිහට සෙට් කරගන්න පුළුවන්. ඊට අමතරව ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා චේන්ජ් ඇප් අයිකන් කියලා. ඒක උඩ මම එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඒ කියන්නේ දැන් අපේ ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ ක්ලොක් එකක් විදිහට. නමුත් අපිට මේ ඇප්ලිකේෂන් එකම
කැල් එකක් විදිහට එහෙම නැත්නම් වෙද ඇප්ලිකේෂන් එකක් විදිහට එහෙම නැත්නම් මියුසික් ඇප්ලිකේෂන් එකක් විදිහට වගේ විවිධ රූප යටතේ තියන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාගේ ෆෝන් එක අතට ගන්න කාටවත් මේ ඇප්ලිකේෂන් එක හොයාගන්න බැරි වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි මම මේ විදිහට ඔයාලත් එක්ක කතා කරපු විස්තර අනුව ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගේ ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් ඊටත් අමතරව ඇප්ස් උනත් හයිඩ් කරගන්න. හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි මම මේ විදිහට මගේ වීඩියෝ එක ඉවර කරන්න කැමතියි. වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි දෙයක් ඔයාලට මතක් කරන්න කැමතියි. ඒ කියන්නේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා ඒ වගේම ෂෙයා බාරක් දාලා සපෝට් එකක් දෙන්න. ඊටත් අමතරව ඔයා channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා හැබැයි තෙන් notification bell icon එක touch කරලා channel එකට සපෝට් එකක් දෙන්න. හරි මේ විදිහ අමුතුම විදිහේ වෙනස්ම වීඩියෝ එකකින් ආය හමුවෙමු. සුබ දවසක්.